මේ ඉන්දියා ගේම් එක විකට් පහකින් පැරදුනාට පර්ෆෝමන්ස් එක හොඳ පර්ෆෝමන්ස් එකක් කළා. ඔව් සෑහෙන තරඟකාරීත්වයකින් අපි ක්‍රීඩා කරා. බංග්ලාදේශ තරඟයෙන් පසු මම හිතන්නේ ගොඩක් අලුත් කට්ටිය කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එකට ක්‍රීඩා කරන පළමු කතාව මේ. ශාන් රසූරිය චන්දිමාල් ඕපන් කරන පළවෙනි වතාව කපුගෙදර නම්බර් 4 බැක් කරනවා. අලුතෙන් පන්දු යවන ඇන්ජල මැතිව්ස් අලුතෙන් පන්දු යවනවා. ඉතින් ඒ ටික මම හිතන්නේ කණ්ඩායම එකට දැනුයි පොඩ පොඩ ජෙල් වෙන්නේ. තමන්ගේ වගකීම් දැනගන්නේ දැනුයි පන්දු යවුවත් පන්දුවට පහර දුන්නත් මම හිතන්නේ ඉස්සර තරඟවලදී මේක මේ කණ්ඩායම මේ විදිහටම අපිට මේ බැටින් ඕඩර් එකයි බෝලිං යුනිට් එකයි මේ විදිහට තියාගන්න පුළුවන් නම් ඉස්සරහ තරඟත් මම හිතන්නේ මීට වඩා අපිට ගොඩක් හොඳට කරන්න පුළුවන් විශේෂයෙන් පකිස්තාන් තරඟය. අපි දන්නා ඒගොල්ලන්ගේ බැටින් යුනිට් එක එච්චර ස්ට්‍රොන්ග් නැහැ කියලා. ඉතින් අපිට හොඳ තර්ජනයක් එල්ල කරන්න පුළුවන් මේ පකිස්තාන් තරඟයේදී. ජහන් අපි ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද පර්ෆෝමන්ස් ඇන්ඩ් රිසල්ට්ස් අතර වෙනස? ඒ කියන්නේ ක්‍රීඩා කරපු ආකාරයයි ප්‍රතිඵලයයි අතර වෙනස මොකක්ද කියලා? ප්‍රතිඵලය අපිට පාලනය කරන්න බෑ. අපි මොනවා කරත් අපිට ප්‍රතිඵලය පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න පුළුවන් එකම දේ අපේ තරඟයේදී අපි මොකද්ද කරන්නේ කියන එක. ඒ කියන්නේ අපේ ප්ලෑන් එක මොකද්ද, අපේ ප්ලෑන් එක කොහොමද ඉටු කරන්නේ, හරි එක්සිකියුට් කරන්නේ. ඒ ප්ලෑන් එක හරි ගියේ නැති වුණොත් B ප්ලෑන්, C ප්ලෑන්, ඒ පිළිවෙලට අපිට යන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපි පර්ෆෝමන්ස් කියලා අපි බලන්නේ. අපි කොහොමද ක්‍රීඩා කරේ? සමහර විට ක්‍රීඩකයන්ට තරඟයකදී හරි වැරදි වෙන්න පුළුවන්. ඒ මත ගොඩක් වෙලාවට ප්‍රතිඵලය රඳා පවතිනවා. ඒක ලංකාව කණ්ඩායමක් නෙමෙයි, ඉන්දියාව කණ්ඩායමත් හරි දේවල් කරනවා, වැරදි දේවල් කරනවා. ඉතින් ඕනම් ක්‍රීඩාවකදී ඒ හරි වැරදි දේවල් මත තමයි ප්‍රතිඵලය රඳා පවතින්නේ. ඉතින් ඒක පාලනය කරන්න බැරි දෙයක්. ඉතින් ක්‍රීඩකෙන් හැටියට අපි පාලනය කරන්න උත්සාහ කරන්නේ නැහැ.